සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම අද මේ දිගහැරෙන්නේ සෝවියට් දේශෙන් කැංගරු දේශයට කියන මගේ කතා මාලාවේ 17 වෙනි එපිසෝඩ් එක දෙවනි වසරට ගියාම අපිට සිද්ධ වුණා රුසියානු ජාතික ළමයි එක්ක කණ්ඩායම් වල ඉගෙන ගන්න හැම කණ්ඩායමකම විදේශ ළමයි දෙන්න බැගින් හිටියා යරේවාන් වල ඉඳලා ආපු මගේ ලංකාවේ යාළුවයි මමයි හිටියේ එකම පන්තියේ. අපි පළවෙනි වසරේදී රුසියානු ජාතික ළමයින් එක්ක දේශනවලට සහභාගී වුණාට ඔවුන්ව එහෙම ආශ්‍රය කළා තිබුණේ නැහැ. අපිට වගේම රුසියානු ජාතික ළමයින්ටත් ඒක අලුත් අත්දැකීමක් වුණා එකම පන්ති ඉගෙන ගන්න එක. පළවෙනි දවසේ අපි පන්තියට ගියාම අපි දෙන්න හරියට අඟුඩු මිට්ට දෙන්නෙක් වගේ. මොකද රුසියානු ජාතික ළමයි හරි උස මහතයි. අපේ කණ්ඩායමේ නායකයා උනේ උසම උස ළමෙක්. අඩි 6කටත් වැඩි උස ඒ ළමයා දිහා බලන්න ගියාම අපේ බෙල්ලක් තුලුක් වෙනවා. රුසියානුවන්ට අනිවාර්යයෙන්ම යම් කාලයක් හමුදා සේවයේ යෙදෙන්න වෙනවා. සමහර දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පෙර ඒ සේවය අවසන් කරනවා. එහෙම හමුදා සේවයේ යෙදිච්ච ළමයි කීප දෙනෙක් අපේ කණ්ඩායමේ සිටියා. ඔවුන් ඔවුන්ගේ හමුදා අත්දැකීම් නම් බෙදාගත්තේ අපිත් එක්ක හරිම ආසාවෙන්. ඒ වගේම ලංකාවේ තොරතුරු අපේ විස්තර අහන්නත් ඒගොල්ල ගොඩක් උනන්දු වුණා. මොකද ඒගොල්ලන්ට අලුත්ම අත්දැකීමක්. ලංකාවේ විස්තර අහනකොට ඒගොල්ල හරි උනන්දුවෙන් තමයි ඒව අහගෙන හිටියේ. රුසියාවේ පාසල්වල දෙවෙනි භාෂාවක් විදියට හදාරන්න තිබුණේ ඉංග්‍රීසි, ජර්මන් හෝ ප්‍රංශ භාෂාව. අපේ කණ්ඩායමේ හිටියේ ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණු ළමෙක්. ඌ අනිත් අතට කැපී පෙනෙන්නත් එක්ක අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. හැබැයි ඌට පැහැදිලිව ඒ වගේම නිවැරදිව ඉංග්‍රීසි භාෂාව හසුරන්න හැකියාවක් නම් තිබුණා. ඒ ළමයා හරි කැමති වෙලා හිටියේ මගේ ළඟින් පන්ති ඉන්නකොට වාඩි වෙලා ඉන්න. ඒ මොකද ඔහුට එතකොට මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්නේ. ඒ වුණාට ඉතින් අනිත් ළමයි ඕක වැරදියට හිතුවා. ඉතින් ඒ ළමයා අවස්සන්න මොනවා හරි විහිළු කරන එක තමයි වැඩේ. පන්ති හිටපු කටකාරම ගෑන් ළමයා කොයි වෙලෙත් අර ළමයාට මොනවා හරි කියලා විහිළු කරනවා. පව් හැබැයි ඒ ළමයාට ඕනුනේ මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඒ වගේම පොඩ්ඩක් ඉතින් අනිත් අතට කැපී පෙනෙන්නත් ඕන වුණා. රුස්ස හැමෝම අපිත් එක්ක හරිම සුවදව තමයි හිටියේ. අපි පුංචිට හිටිය නිසාද බන්ද අපි දෙන්නට පොඩි උන් දෙන්නට වගේ තමයි සැලකුවේ. අපි රුසියානු භාෂාව වැරදියට කතා කරාම ඔවුන් කවදාවත් හිනාවුනේ නැහැ. ඒවා නිවැරදි කරපු එක විතරයි කරේ. නොදන්න දෙයක් කියලා දෙන්න ඔවුන් කවදාවත් අදිමදි කළේ නැහැ. පන්ති අතරේදී තියෙන විවේකයේදී රුසියානුන් හරිම විනෝදෙන් ගත කළේ. රුසියානු විහිළු කතා අපිට නොතේරෙනකොට රුස්සෝ ඒවා සරල බසින් අපිට විස්තර කරනවා. අන්තිම අවුරුද්ද වෙනකල්ම අපිට රුසියානු භාෂාව අදාරන්න තිබුණා. එකම පන්තියේ වසර කීපයක් රුසියානු ළමයි එක්ක ඉගෙන ගත් එක අපිට භාෂාවට ලොකු අත්දැකීමක් වුණා. සමහර දවස්වලට සායනික පුහුණු වීම වලට අපිට ඈත තියෙන රෝහල් වලට යන්න සිද්ධ වුණා. එක දේශනයක් ඉවර වෙලා ඒ තැන් වලට මුලින්ම යනකොට මටයි මගේ යාළුවටයි හරියටම තැන් දන්නේ නැති නිසා රුස්ස තමයි අපි එක්කගෙන ගියේ. නගරයෙන් ඈත තිබිච්ච රෝහල් වලට අපිට යන්න තිබුණේ එක්ක බස් එකෙන් එහෙම නැත්නම් මෙට්‍රෝ එකෙන්. රුසියානුවන්ගේ සිරිතක් තමයි කාන්තාවක් බස් රථයකින් හරි එහෙම නැත්නම් දුම්රියකින් බහිනකොට අත දීලා බහින්න උදව් කරන එක.
පන්තියේ ඒ වගේ ළමයි අපිට උදව් කරනකොට අපිට ඒක හරි අමුතු අත්දැකීමක් වුණා. හරි නూరుකමක් තමයි දැනුනේ. අපිට ඉතින් පුරුදු වෙලා තිබුණේ ලංකාවේදී ගෑනුන්ව පෙරලගෙන බස්වල නගින පිරිමින්වනේ. වරදවා තේරුම් ගන්න එපා. ඇත්ත ඒකයි. එක සැරයක් මගේ උපන්දිනේ සමරන්න අපේ කණ්ඩායමේ ළමයින්ට මම ආරාධනා කරා. ඒගොල්ලෝ හරි සතුටින් ඒ ආරාධනාව බාරගත්තා. කෑම හදන්න උදව් කරේ මගේ ලංකාවේ යාළුවා. වැඩිය සැර නැති කෑම හදන්න අපි දෙන්න වග බලාගත්තා. අපේ පන්තියේ රුසියානු ජාතික ළමයින්ගේ ප්‍රියතම කෑම උනේ මගේ මාළු කට්ලට් එක. පොඩ්ඩක් සැර වුණත් හරි ආසාවෙන් කෑම කෑවා. හැබැයි ඉතින් මූණවල් රතු කරගෙන තමයි කෑම කෑවේ. සමහර අයගිට දාඩිය දාන්නත් පටන් ගත්තා. අපි එදා ගොඩාක් විනෝද වුණා. ඒගොල්ලන්ටත් අමුතු අත්දැකීමක් වුණා අපේ කෑම බීම රස විඳින්න ලැබිච්ච එක. හැබැයි අහපු ප්‍රශ්නේ තමයි මේ වගේ සැරට කෑම හැමදාම කන්නේ කොහොමද කියලා. මගේ උපන්දිනයට ඒගොල්ලෝ හැමෝම සල්ලි එකතු කරලා රතුපාට කානේෂන් මල් කලමක් අරන් ඇවිල්ලා තිබුණා. රුසියානුවන්ගේ සිරිතක් තමයි තෑගි වෙනුවට මල් දෙන එක. රුසියාවෙන් තමයි මම මල් තෑගි දෙන්න පුරුදු වුණේ. ඕගොල්ලොත් පුළුවන් හැම වෙලාවකම කාටාරි මල් ටිකක් තෑගි කරන්න පුරුදු වෙන්න. මල් ලබන කෙනා වගේම දෙන කෙනාටත් හරිම සතුටක් ඒක. වසර කීපයක්ම රුසියානු ළමයි එක්ක එකම පන්තියේ ඉගෙනගත් එක හරිම සුන්දර අත්දැකීමක්. රුසියානුන් හරිම සුන්දර මිනිසුන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ මේ කතාමාලාව රසවිඳිනවා ඇති කියලා. පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඔයගලන්ට පුළුවන් නම් ඔයගලන්ගේ අදහස් ඒ වගේම යෝජනා පල්ලෙහැන් කමෙන්ට් එකක් විදිහට ලියන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකල් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. අද වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.